මගෙන් ඇහුවොත්තම ජනරාල්තුමා ඔබතුමාගේ ජීවිතේ ඔබතුමා තමක උරෙන්නුර ගැටි සටන් කරපු සටන් මෙහපු අතරින් දක්ෂතම සහනිර්භීතම නිලධාරිය කවුද කියලා මම කියන විශේෂ බලකා හිටපු කර්නල් පර්සි ලපීර් කියලා. PWV, RWP, RSP, SF කර්නල් අස්ලම් ෆස්ලි ලෆීර් ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙක් වන අතර ඒ වගේම ඔහු පරමවීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවේ. විශේෂ බලකා රෙජිමේන්තුව පිහිටුවීමට සහ සංවර්ධනය කිරීමට කර්නල් ලෆීර් විශාල කාර්යභාරයක් ඉටු කළ බව වාර්තා වේ. ඉතින් අද ඔහු ගැනයි කතා කරන්න සූදානම් වෙන්නේ. බිරුවානෙනි, ඔබට නිවන් සුව ලැබේවා. අවසරයි මේ ඔබ ගැන සිදු කරන මතකාවර්ජනයක්. මම ප්‍රථමයෙන්ම ඔබට එතුමාගේ මුල් දිවිය ගැන කෙටි හැඳින්වීමක් ලබා දෙන්නම්. ලෆීර් 1958 වර්ෂයේ මහනුවර මුස්ලිම් පවුලක උපත ලැබූ දරුවෙක්. ඔහුගේ පියා වෛද්‍යවරයෙක්, නමින් මොහොමඩ් ලෆීර්. මවගේ නාමය සිත්ති හනූල්. ලෆීර් පවුලට දරුවන් 7 දෙනෙකු සිටියා. ඉන් වැඩිමහල් පුත්‍රයා තමයි කර්නල් ලෆීර්. ඔහු මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර එහිදී ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරමින් බාලදක්ෂ කටයුතුවලද නිරත විය. සඳහන් වන පරිදි ගණිතයේ විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වූ ඔහුව ලිබියාවට යවා ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට පවුලේ අයට අවශ්‍ය වී තිබුණා. නමුත් ලෆීර් ඒ වෙනුවට ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳීමට තීරණය කළ අතර 1980 වර්ෂයේ අගෝස්තු 11 වන දින දියතලාව යුද හමුදා පුහුණු මධ්‍යස්ථානයේ ශිෂ්‍ය බට බඳවා ගැනීමේ අංක 14 පාඨමාලාව සඳහා කැඩට් නිලධාරියෙකු ලෙස තේරීපත් විය. එවකට අංක 14 බඳවා ගැනීමේ පාඨමාලා නිලධාරී තනතුරු භාරව සිටියේ කපිතාන් ගාමිණී හෙට්ටිආරච්චි මහතා. ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයෙන් තම කණ්ඩායමේ කුසලතාව අනුව දෙවැනි උපාධිය ලබාගත් ඔහු 1982 වර්ෂයේ පෙබරවාරි 27 වැනි දින පළවන රජරට රයිෆල් බලකායට දෙවැනි ලුතිනන්වරයෙකු ලෙස තේරීපත් විය. ප්‍රථමයෙන් කමාන්ඩෝ දෙපාර්තමේන්තුවට බැඳීමට ලෆීර් උත්සාහ කරත් එය ඔහුගේ අනදින නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කොට තිබුණා. ගජවා රෙජිමේන්තුව නිර්මාණය කිරීම සඳහා රජරට රයිෆල් බලකායේ විජයබාහු පාබල රෙජිමේන්තුව සමග ඒකාබද්ධ කිරීමෙන් පසුව ලෆීර් ලුතිනන් කර්නල් විජේ විමලරත්නගේ අණ යටතේ පළවන බලඇණියේ ඒ අංශයට මාරු කරන ලදී. යුද සමයේදී ගජවා රෙජිමේන්තුව සමග ලුතිනන් ලෆීර් උතුරු හා නැගෙනහිර පළාත්වල සේවය කළ බව වාර්තා වේ. ඉන්පසුව ලුතිනන් ලෆීර් බී අංශයේ අනදින නිලධාරියා ලෙස අලුතින් පිහිටුවන ලද තුන්වන බලඇණියට මාරු කරන ලදී. මෙම කාලය තුළ ඔහු දෙමළ භාෂාව පිළිබඳව ලැබූ ප්‍රවීණතාවේ හේතුවෙන් යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ක්‍රියාත්මක වන හමුදා බුද්ධිංශයට අනුයුක්ත කළේය. මේජර් ගාමිණී හෙට්ටිආරච්චි විසින් 1985 වර්ෂයේදී අලුතින් පිහිටුවන ලද වේගවත් විහිදුම් බලකාය RDF නොහොත් විශේෂ බලකායට සම්බන්ධ වන ලෙස ලුතිනන් ලෆීර්ට ආරාධනාවක් ලැබෙනවා. ලුතිනන් ලෆීර් වේගවත් විහිදුම් බලකායෙහි බී කණ්ඩායමේ බ්‍රාවෝ බලගණයට නායකත්වයේ දුන් අතර ඒ වගේම ඔහු මුල් දිනවලදී විශේෂ බලකා මෙහෙයුම් සංවර්ධනය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බව වාර්තා වේ. ඒ වගේම තම කණ්ඩායම ප්‍රබල විශේෂ බලකා ඒකකයක් බවට වර්ධනය කරන ලද අතර ඒ අනුව එය තස්තවාදයට එරෙහිව විශේෂීකරණය විය. විශේෂයෙන්ම ලෆීර් මහතා විශේෂ බලකායට කැලෑවක් තුළ යුද්ධ කිරීම ඒ වගේම ඔත්තු බැලීම වැනි පුහුණු අභ්‍යාස ගණනාවක් හඳුන්වා දෙන ලදී. ඔහු වේගවත් විහිදුම් බලකාය සමග වඩමාරච්චි මෙහෙයුමට සහභාගී විය. මේජර්වරයෙකු ලෙස උසස්වීම් ලැබූ ඔහු ත්‍රිවිධ බල මෙහෙයුම, සීබ්‍රිස් මෙහෙයුම සහ ත්‍රිවිරස මෙහෙයුම වැනි LTTE එරෙහි ප්‍රධාන මෙහෙයුම් සඳහා සහභාගි වෙමින් බී කණ්ඩායමේ බ්‍රාවෝ බලගණයේ අනදින නිලධාරියා ලෙස දිගටම කටයුතු කළේය. ඔහු කණ්ඩායම් අනදින නිලධාරීවරයා, බලගණ අනදින නිලධාරීවරයා, බලඇණියේ දෙවන අනදින නිලධාරීවරයා, විශේෂ බලකා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශකවරයා ලෙස සේවය කළ අතර පසු 1996 වසරේ පෙබරවාරි 8 වන දින පළවන විශේෂ බලකා රෙජිමේන්තුවේ අනදින නිලධාරියා ලෙස තේරීපත් විය. 1996 වසරේ ජුලි 18 වැනි දින මුලතිව්හි ශ්‍රී ලංකා යුද හමුදා කඳවුර LTTE දැඩි ප්‍රහාරයකට ලක් වූ අතර වටලනු ලැබූ කඳවුර මුදා ගැනීම සඳහා ඔපරේෂන් ත්‍රිවිධ පහර නමින් ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලද්දේ බුවනින් සහ මුහුදින් බටපිරිස් ගොඩබෑමෙන්. අනදින නිලධාරී ලුටිනන් කර්නල් ලෆීර්ගේ නායකත්වයෙන් යුත් පළවන විශේෂ බලකා රෙජිමේන්තුවේ බටයින් 275 දෙනෙකුගේ යුත් ස්වේච්ඡා බලකායක් විසින් ජුලි 19 වන දින මුලතිව් ආසන්නයට පැමිණි අතර
ඔවුන්ට එහිදී දැඩි LDTE ප්‍රතිරෝධයකට මුහුණදීමට සිදුවිය. කෙසේ වෙතත් ලුතිනන් කර්නල් ලෆීල් මුලතිව් කඳවුරට කොටුවී සිටින හමුදා නායකත්වය සමග දිගින් දිගටම ගුවන් විදුලි සම්බන්ධතා පැවැත්වූ බව සඳහන් වේ. LTTE ප්‍රහාර හමුවේ ලුතිනන් කර්නල් ලෆීල් තුවාල ලබා සිටියා. නමුත් ඉතාමත් අවාසනාවන්ත ලෙස ලුතිනන් කර්නල් ලෆීල් සිටි ස්ථානයේ ඇති වූ පිපිරීමකින් ඔහු අවසන් උස්ම හෙළුවේය. විශේෂ බලකා සෙබළු ඔහුගේ සිරුර කරමතින් තබාගෙන දෙවන කමාණ්ඩෝ කණ්ඩායම ගොඩබැස්සූ ගුවන් හමුදා හෙලිකොප්ටරය වෙත එතුමාගේ නිසල දේහයේ බාර දුන් බව සඳහන් වේ. එදින ඔහුගේ නිර්භීත ක්‍රියාව වෙනුවෙන් ලුතිනන් කර්නල් ලෆීල් ශ්‍රී ලංකාවේ වීරත්වයේ සඳහා වූ ඉහළම සම්මානය වන පරමවීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලද අතර මරණින් පසු කර්නල් නිලයට උසස් කරන ලදී. පරමවීර විභූෂණ සම්මානයට අමතරව තවත් සම්මාන 8ක් ඔහු වෙනුවෙන් පුදකොට තිබුණා. කර්නල් ලෆීල්ගේ නිල ලාංඡනවලට ඇතුළත්ව තිබුණේ මෙන්න මේ දේවල්. විශේෂ බලකා රෙජිමේන්තුවේ ලාංඡනය සහ ටැබ් එක, ඒ වගේම විශේෂ බලකා ලාංඡනය සහ පැරසුට් ලාංඡනයයි. ශ්‍රී ලංකා හමුදා අකඩමියේ ශ්‍රවණාගාරයේ 2014 වසරේදී කර්නල් ලෆීල්ගේ නමින් නම් කරන ලදී. ඔහු 1992 දී DM රාජපක්ෂගේ මිනිබිරිය වූ අනෝමා වික්‍රමසූරිය සමග විවාහ විය. ඇයගේ සහෝදරයන් වන්නේ ලුතිනන් කර්නල් ප්‍රසන්න වික්‍රමසූරිය සහ ජාලිය වික්‍රමසූරියයි. ඇය 2005 සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂගේ සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මුල් ඥාති සහෝදරියකි. ඉතින් මම අද ඔබත් සමග මේ වීඩියෝකින් කතා කරේ කර්නල් ලෆීල් මහතාගේ සම්පූර්ණ ජීවිත කතාවයි. ඒ වගේම ඔහුගේ අවසන් මොහොත ගැනත් මම ඔබට මේ වීඩියෝකින් පැහැදිලි කරා. ඉතින් මම අදට සමුගන්නවා. ඔබ සීලුම දෙනාට ජයෙන් ජයම වේවා.